सुबह दवसा को आला हेमा उठा में उपत्पालने टे एक एक क्रम हुए न ओया लटे मेरे वीडियो का गोड़ा क्वेद गत प्रोजेस्टिन इम्प्लांट एक ही अन्य आवृत तो पाहक में एक एक टैबलेट बोलने न तो उपत्पालने करने पुलवान होता में क्रम एक तमाय मेक आवृत तो पाहक में इन्नोनी ने वाड़ कैमाती काले का मेक आयें करने पुलवान हरी प्रोजेस्टिन इम्प्लांट मेक हरी अट निकान गिनी कूरक वागे प्लास्टिक बटे मे बटे ऐतुले तमाय उपत्पालने टे अवश्य प्रोजेस्टेरोन अडंगु एन्ने हरी मेक ऐतुल करने अते वैलिमिटेड उडिन पुंच कैपुमक दाला सामटे अटिन तमाय ऐतुल करने मेहम दम्मट पासे एके तीन प्रोजेस्टिन हॉर्मोन टिक टिक शरीर निदहस करना मे देवाल बायवेन्ने पा प्रोजेस्टेरोन की अन्ने अपे एंगेम तीन हॉर्मोन याक मेहम पिटिन गत्ता कियला अपिट लोकु हानियाक नय තව විශේෂ දෙයක් තමයි උපත්පාලනයට ඕනිතරම් ක්‍රම තියෙනවා ඔයාලා දන්නවා. ඒ ඕනිම ක්‍රමයක් ගත්තම අතුරු ආබාධ අඩුම සහ ආරක්ෂාව අතින් හොඳම ක්‍රමයක් තමයි මේ ප්‍රොජෙස්ටින් ඉම්ප්ලාන්ට් ක්‍රමය. 99%ක්ම ගැප් ගැනීම වළක්වන හොඳම ක්‍රමයක් මේක. හරි තව විශේෂ දෙයක් තමයි මේ ප්‍රොජෙස්ටින් ඉම්ප්ලාන්ට් කරපු දවස ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද මේක ඉවත් කරන්න ඕනි කාලය ආවම මේක කොයි කාලෙද දැම්මේ කියලා සමහර අයට මතකයක්වත් නැහැ. හරි මේ ඉම්ප්ලාන්ට් එකේ ඔයාලට තියෙන වාසියක් තමයි ඔයාලට ඇතිතරම් කාලයක් ගියාම ඒ කියන්නේ අවුරුද්දක් හරි දෙකක් හරි ගියාම මේක අයින් කරන්න පුළුවන්. එතනින් එහාට ඔයාට ප්‍රෙග්නන්සි එකක් ඇති කරගන්න පුළුවන්. හරි දැන් කතා කරමු මේ ඉම්ප්ලාන්ට් එක කරන විදිය සහ මේකෙන් උපත්පාලනය වෙන්නේ කොහොමද? මේ දේවලුත් ඔයාගේ දැනුමට ගොඩක් වැදගත්. ඕනිම රජයේ හොස්පිටල් එකකින් නැත්නම් ඔයාට ළඟම තියෙන MOH එකෙන් මේක කරන්න පුළුවන්. එකටම ඉම්ප්ලාන්ට් කරන තැන සම හිරිවැටීමක් සිද්ධ කරනවා. ඒකින්ද මේක රිදේ කියලා බය වෙන්න එපා. පුංචි කඩියක් කනවා වගේ පොඩ්ඩක් දැනේ. හරි සම හිරිවැටුණාට පස්සේ මෙහෙම 32ක් ලකුණු කරනවා. සමහර තැන්වල නම් මෙහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ ඉම්ප්ලාන්ට් ඩිවයිස් එකෙන් පුංචි වේලාවකින් අර ගිනි කූරක් වගේ ප්ලාස්ටික් පුංචි බටය ඇතුල් කරනවා. සමට යටින් ඇතුල් කරන හින්දා ලොකු වේදනාවක් නැහැ. හරි ඔන්න ඉම්ප්ලාන්ට් කළාට පස්සේ ඒකේ තියෙන ප්‍රොජෙස්ටින් හෝමෝන් ටික ටික ශරීරයට මුදා හරිනවා. මේ හෝමෝනය උපත්පාලනය සිද්ධ කරන්න ශරීරයේ වෙනස්කම් ටිකක් සිද්ධ කරනවා. ඒ තමයි ප්‍රොජෙස්ටින් හෝමෝනය කාන්තාවගේ ඩිම්බ මෝචනය නතර කරනවා. ඒකේ හින්දා කොහොමත්ම ගැප් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. තව වෙනස්කමක් තමයි කාන්තාවගේ ගැප් කෙලෙහි තියෙන ශ්ලේෂ්මල ඝන කරනවා. ආ ඒක හින්දා ශුක්‍රාණු වලට ගර්භාෂයේ ඇතුළට යන්න ගොඩක් අමාරුයි. තව වෙනස්කමක් තමයි ප්‍රොජෙස්ටින් හෝමෝනය නිසා ගර්භාෂයේ තියෙන ශ්ලේෂ්මල පටලය සිහින් වෙනවා. ඒකෙන් කියන්නේ බැරි වෙලාවත් සංසේචනය වුණ ඩිම්බයක් ගර්භාෂයට ආවත් ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලය සිහින් වුණ නිසා ගර්භාෂයේ අර ඩිම්බය තැන්පත් වෙන්නේ නැහැ. අතුරු ආබාධ ගොඩක් මාඩු උපත්පාලනයට හොඳම ක්‍රමයක් තමයි මේ ප්‍රොජෙස්ටින් ඉම්ප්ලාන්ට්. හරි මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.